ලෝහපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රෘති. සියත ප්‍රෘති සිරස්තල. ගත වූ පැය 24 තුළ මාරකරී අනතුරු 6ක්. මදුරු මර්ධන සහායකින් සිය දෙනෙකු කිනියා ප්‍රදේශයට. ජලවිදුලි නිෂ්පාදනය 10%ක් දක්වා පහළට. සියවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණයට බංගලාදේශයට ලකුණු 191ක ඉලක්කයක්. දේශීය සියත. Local news on සියත. 2020 වර්ෂයට පෙර ස්වභාවික වායු මෙරට දීම නිෂ්පාදනය කළ හැකි බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මන්නාරම ආශ්‍රිතව ඇති ස්වභාවික වායු නිධිය සඳහා අන්තර්ජාතික ක්‍රමවේදයට අනුව ආයෝජකයෙකු සොයා ගැනීමට සැලසුම් කර ඇති බවයි. මෙම වසරේ 3 වන කාර්තුවේදී ඊට අදාළ ටෙන්ඩර් කැඳවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. බලශක්ති මිශ්‍රණය සඳහා ස්වභාවික වායු භාවිත කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමටද පියවර ගන්නා බවයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ගත වූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරු 6කින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මොරටුව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදී පිරිමි පුද්ගලයෙක්, 48 හැවිරිදී කාන්තාවක් සහ 13 හැවිරිදී දැරියක්. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූර්යවැව ප්‍රදේශයේදී යතුරුපදි දෙකක් එකිනෙක ගැටීමෙන් 69 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා. එමෙන්ම ගොඩකවිල ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් එහි රියදුරට පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් එක් අයෙකු තුවාල ලැබුවා. මුලදිව ප්‍රදේශයේදී පාපදියක් ගිලන් රථයක ගැටීමෙන් 57 හැවිරිදි පාපදිකාරිය මිය ගියා. මධ්‍යම කඳුකරයට ඇදහැරෙනු වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම් ඉහළ ගොස් තිබෙනවා. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ 30%ක්ව තිබූ ජලාශවල සමස්ත ජලධාරිතාව මේ වන විට 37%ක් දක්වා වර්ධනය වී ඇති බවයි. වර්ෂාව ඇදහැරුණද එය ජලවිදුලි නිෂ්පාදනයට ප්‍රමාණවත් වන්නේ නැහැ. තවදුරටත් සමස්ත විදුලි ජනනයෙන් 87%ක් තාප විදුලියෙන් ලබා ගන්නා බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළා. 10%කට අසන ප්‍රමාණය නිෂ්පාදනය කරන ජල විදුලි බලාගාරවලින් කාසතුයි ජලාශය තල කෝට්ටය 36.6ක මට්ටමේ, පවුසකලී ජලාශය 33.3ක මට්ටමේ, කොත්මලී ජලාශය 46.5ක මට්ටමේ, පිටෝරියා ජලාශය 39.4ක, අන්දිනිගල ජලාශය තල කෝට්ටය 52ක අසන මට්ටමේ, සමල්ලව ජලාශය 26.4ක මට්ටමේ තියෙනවා. මේ අතර ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේද අඩුවක් අපේක්ෂා කළ හැකි බවයි. නිලධාරීන් 800කින් සමන්විත හමුදා බලෑණියක් බ්‍රිතාන්‍ය විසින් එස්තෝනියාවට අනුයුක්ත කර තිබෙනවා. ඒ බෝල්ටික් කලාපයේ සිදු කෙරෙන නේටෝ මෙහෙයුමක් හේතුවෙන් රුසියානු ආක්‍රමණයක් එල්ලවන බවට ලැබුණු ආරංචි මාර්ග සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් පවසා ඇත්තේ සීතල යුද්ධය නිමවීමෙන් පසු යුරෝපයේ යොදවනු ලබන විශාලතම බ්‍රිතාන්‍ය හමුදා මැදිහත්වීම මෙය වන බවයි. යුද්ධ ටැංකි සහ අධිබර කාලතුවක් වලින් සමන්විත බ්‍රිතාන්‍ය හමුදා ඛණ්ඩය ප්‍රංශ සහ ඩෙන්මාර්ක් හමුදාවන් සමග කටයුතු කිරීමට නියමිතයි. මේ අතර අනෙකුත් නේටෝ රටවල හමුදා කණ්ඩායම් ලත්වියාව, ලිතුවේනියාව සහ පෝලන්තය යන රටවල රැඳවීමට නියමිත බවද වාර්තා වනවා.
නමුත් ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රුසියාව සඳහන් කර ඇත්තේ තම දේශ සීමාවන් අසල නේටෝ හමුදා ස්ථානගත කිරීම තර්ජනයක් බවයි. උතුරු කොරියාව අධිතාක්ෂණික රොකට් එන්ජිමක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට නායක කිම් ජොන් අන් සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු රොකට් කර්මාන්තයේ නව උපතමය බවයි. මෙම රොකට් එන්ජිම මගින් අන්තර්ජාතික වශයෙන් විශිෂ්ට අයුරින් චන්ද්‍රිකා මෙහෙයුම් දියත් කිරීමේ හැකියාව උතුරු කොරියාවට ළඟා කර දෙනු ඇති බවයි කිම් ජොන් අන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. විද්‍යා හා තාක්ෂණ දියුණුවෙන් ලොව ආධිපත්‍ය තහවුරු කර ගැනීම උතුරු කොරියාවේ අපේක්ෂාව බවද එරට නායකයා පවසා තිබෙනවා. කෙසේ නමුත් උතුරු කොරියාවේ මෙම වැඩපිළිවෙලට දකුණු කොරියාව අප්‍රසාදය පළ කළා. උතුරු කොරියානු තාක්ෂණ අත්හදා බැලීම් තම රටට අහිතකර බලපෑම් එල්ල කරන බවයි දකුණු කොරියාව පෙන්වා දෙන්නේ. එමෙන්ම උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමටද දකුණු කොරියාව පියවර ගනු ලැබුවා. ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්. පසුගිය වසර සඳහා ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 90,12,026ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2016 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකාර්මික කටයුතු විසින් දෙනු ලැබූ දායකත්වය 7.5% බවයි. එම වසරේ දෙවන කාර්තුවේ පැවති ගංවතුරු තත්ත්වයත් අනෙකුත් කාර්තුවල පැවති නියඟයත් කෘෂිකාර්මික අංශයේ පසුබෑමට හේතු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. කර්මාන්ත හා සේවා අංශ පිළිවෙලින් 27.1% සහ 57% දායකත්වයක් දළ දේශීය නිෂ්පාදිතය සඳහා ලබා දී තිබෙනවා. භාණ්ඩ මත අය කෙරෙන ශුද්ධ බදු දළ දේශීය නිෂ්පාදිතය සඳහා ලබා දී ඇති දායකත්වය 8.4%. 2016 වර්ෂය සඳහා ඇස්තමේන්තු ගත කරනු ලැබ ඇති ආර්ථික වර්ධන වේගය 4.4% බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ලකුණු 191 ඉලක්කයක් හඹා යන බංගලාදේශ කණ්ඩායම මේ වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 38ක් ලබාගෙන සිටිනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ පිස්සරා ඔවල් ක්‍රීඩාංගණයේදී. තමීම් ඉක්බල් ලකුණු 16යි. රංගන හේරත් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දෙවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 268ක්. ඩිල්රුවන් පෙරේරා අර්ධ ශතකයක් ලබා ගත්තා. ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 319කට සීමා කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා. කාසිය වාසය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 338ක්. ඊට පිළිතුරු වශයෙන් බංගලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 467ක් ලබා ගැනීමට සමත් වුණා. මේ අතර අද තරගයේ නොමිලේ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා ලෝලීන්ට හිමි කර දී තිබෙනවා.